කරින් ගැනමයි පුතා මතක් කරා. මතක් කරනවට මම මාම හැටියට කැමති නෑ. හැබැයි යාගේ පියා හිටියා නම් ඒක කරෝන. නමුත් අවසනාවට එතුමා නැති වුණා. මෙයාගා ඊට වඩා මිහරකෙක් වුණා ඊට පස්සේ. මං හිතා මෙයාට කරගාටු ඉන්නවා වගේ පේනවා. ඉතින් මං ගිහලා කතා කරා. නෑ අංකල් බය වෙන්න එපා මං බඩු ඇදගෙන ගෙදර ගියාට මං ඊළඟ බඩු සෙට් එක අදින්නේ ටෙම්පර් ට්‍රීස් එකට කිව්වා. දැන් ඉතින් අදින්න පුළුවන් වෙයි ටෙම්පර් ට්‍රීස් එකට නොවැම්බර් 14 වෙනිදා පස්සේ. අලුත් මැලිවන් ක්‍රීම් රක වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් අපේ බදුල්ලේ හෝටල වලට හොඳට විශ්වාසීද අපේ තාම රෑට කෝල් එක දෙන අන්න අතන එන්න ගවත් කැම වේලක් දෙන පාටියක් බොණ්ඩ දෙන අර එක එකක් දෙනවා කසිප්පු ගුලි ගුලි ගෙනත් දෙන මිනිස්සුන්ව විනාශ කරන කසිප්පු ගුලි ගුලි දෙන අපේත් බඩු දෙක තුනක් ඉන්න අවුරුදු පහක් තිස්සේ මෙහාට එන්නේ නැතුව මෙහෙන් පැනලා ගියා මම ගෙනල්ලා බදුලි දැම්මේ අර දේශපාලනය කරා කරින් ගැන මේ පුතා මතක් කරා මතක් කරනවට මම මාම හැටියට කැමති නෑ එයා මෛත්‍රී ගුණරත්නට සීට් එක දෙනකොට මම කිව්වා දෙන්න එපා ආණ්ඩුකාරයා මාස 3යි ගමේ අප්පුවාමි ගමේ රත්නායක දන්නේ නෑ කොහොමද අපි ගිහිල්ලා මෙයාව මාකට් කරන්නේ ගමට ගිහිල්ලා ඒත් අපි ගියා මිනිස්සු පිළිගත්තේ නෑ 14,000කින් කෙලව ගත්ත බදුලාසනේ හොඳ රත්නේ ඊට පස්සේ බක්කෝ මේ වැඩේ කරන්න එපා ඔයා එන්න බදුලට ඇවිල්ලා බදුල මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ ගමන යන්න එයා මොකද කරේ එතකොට අපිත් එක්ක හිටියේ එයා උඩ තට්ටුවට ගිහිල්ලා සජිත් මහත්තයාට කතා කරලා පය භාගයක් විතර පල්ලයට ඇවිල්ලා කිව්වා අද අකල් ඇටි පඟන්න වැඩේ කරා කිව්වා බැරි නම් බිනේ මොකද කරලා තියෙන්නේ නන්දම්මව ඒ පුටුවේ වාඩි කරවල අන්න හරි මං නන්දම්ම සුසී ඇටිව වාඩි කරමු මං කොළඹම ඉන්නවා කියලා කිව්වා වත්තල ආපහු එතනද ගියා පරණ පුරුදු තැන අපි ගෙනත් දැම්මේ මම ගෙනත් දැම්මේ පිරිසු චේතනාවෙන් තරුවේ හොඳ දේශපාලන ගමනකට යන්න යොමු කරවන්න හැබැයි යාගේ පියා හිටියා නම් ඒක කරෝන නමුත් අවසනාවට එතුමා නැති වුණා මෙයාගා ඊට වඩා මිහරකෙක් වුණා ඊට පස්සේ දැන් එයාට වත්තලත් නැහැ බදුල්ලත් නැහැ මතක තියාගන්න මේ පාර මැතිවරණය හොඳ පාඩමක් ඉගෙන ගන්න ආය දේශපාලන නොකරන පාඩම ඉගෙන ගන්න මම දැක්ක මේ ඊපෙරද අපි උතුරු පොකුර රැස්වීම කීපකට ගියා ජගුල්ලේම ලද්දවැලේ විජේසිරියෙම කිව්වා ආය ඇවිල්ලා තියෙන හරෙන්ට කණේ පාරක් දෙන්න නම් අපි නන්දම්මව පාර්ලිමේන්තුවේ වාඩි කරවමු කිව්වා නන්දම්ම පාඩි වාඩි කරවමු කිව්වා එයා ඉගෙන ගන්න ඕනේ පාඩමක් මේක තරුණයා වුත් දැනගන්න ඕනේ පාඩමක් මං කිව්වා එතකොට එයා මොකද අපිට කිව්වේ අංකලා තමයි අංකල් ඇටිලා තමයි මේ මිනිස්සු හුරුතා කරන්නේ මම ඇවිල්ලා පොඩි මියුසිකල් ෂෝ එකක් දාලා පොඩ්ඩක් කන්න බොන්න දුන්නම ඔක්කොම මගේ පිටිපස්සේ ඉන්නවා කිව්වා මක්කෝ එන පුතා එක කරලා බලන්නකො බොහොම බලාපොරොත්තු තියා හිටියා ආණ්ඩුව පැරදිලා යාපාලන රජය පැරදිලා නිලලෙවසෙන් බඩු අදිනකොටත් මම හිටියා ගෙදර මං හිතා මෙයාට කරගාටු ඉන්නවා වගේ පේනවා ඉතින් මං ගිහලා කතා කරා නෑ අංකල් බය වෙන්න එපා මං බඩු ඇදගෙන ගෙදර ගියාට මං ඊළඟ බඩු සෙට් එක අදින්නේ ටෙම්පර් ට්‍රීස් එකට කිව්වා දැන් ඉතින් අදින්න පුළුවන් වෙයි ටෙම්පර් ට්‍රීස් එකට නොවැම්බර් 14 වෙනිදා පස්සේ තෝරගත්තේ අපිව විනාශ කරමු රළිල්ව සජපේට ඇවිල්ලා බෝනස් සීට් එකේ පාර්ලිමේන්තුවට ගිහින් අර නානායකරත් එක්ක එකතු වෙලා ඉස්ලාම සජිත්ව අභාරය දාලා පාර්ලිමේන්තුවේ අනිත් පැත්තට ගියා පක්ෂයට කරන්න පුළුවන් හැම හතුරු ගමක්ම කරුවා ඊට පස්සේ ඊයේ පෙරේද ඇවිල්ලා දැන් පරදුනාට පස්සේ රළිල් පරදුනාට පස්සේ හැබැයි ඩිසයින් මතක තියා ගන්න රළිල් දිනුවා බදුළු ගියා ලොකු කුමන්ත්‍ර නැහැ අපේ ඉන්න බුල් හතර දෙනෙක් අපිට නැති වෙනවා රළිල් දිනලා තිබ්බනම් ඒ කුමන්ත්‍රණය මම පක්ෂයට